පදාර්ථයේ මූලික ලක්ෂණ ඝන ද්‍රව වායු පිටෝටින්ගේ පරමාණු ආදී උඩ කතා කරා. ඊට පස්සේ ඊළඟ දවසේ අපි කතා කරා ඒක ටික ඉතුරු ටිකයි මෙන්න මෙතන තියෙන මේ පදාර්ථයේ විද්‍යුත් ස්වභාවය. ඒකට ප්‍රධාන සාක්ෂි තුනක් තිබ්බා. ස්ථිති විද්‍යුතය, විද්‍යුත් ප්‍රසාරණික කෝෂ සහ විද්‍යුත් උච්ඡේදනය. කොහොම උත්තරම ගන්න පුළුවන් මේ කැතෝඩ් කිරණ කියන්නේ කැතෝඩ් ටියුබ් එක සම්බන්ධ කාරණේත් ගන්න පුළුවන් පදාර්ථයේ විද්‍යුත් ස්වභාවය අපදෙවි. ඒක ඇත්තම නැහැ. හරි. එතකොට අද කතා කරන්න තියෙන්නේ දැන් අපි කතා කරේ මේ දෙවෙනි කොටසදී කතා කරේ පදාර්ථයේ විද්‍යුත් ස්වභාවයනේ. පදාර්ථයේ විද්‍යුත් ස්වභාවය ගැන කතා කරේ. ඊට පස්සේ අද කතා කරන්නේ විද්‍යුතයේ පදාර්ථමය ස්වභාවය. විද්‍යුතයේ පදාර්ථමය ස්වභාවය. එතකොට මෙතනදී තමයි ඉගෙන ගන්න තියෙන්නේ ඉලෙක්ට්‍රෝනය, ප්‍රෝටෝනය සහ නියුට්‍රෝනය සම්බන්ධව. ඉලෙක්ට්‍රෝනය, ප්‍රෝටෝනය, නියුට්‍රෝනය සම්බන්ධව මෙන්න මෙතනින් තමයි ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට අද අපි කරන්නේ මේ ටික. ඉලෙක්ට්‍රෝනය ගැන කතා කරනකොට තමයි කැතෝඩ් කිරණ කතා කරන්නේ. තේරුණාද? ඊට පස්සේ කැතෝඩ් කිරණ නලිය සම්බන්ධව කතා කරලා කැතෝඩ් කිරණ වල මූලික ලක්ෂණ, කැතෝඩ් කිරණ වල ඉබිදීමේ අනුපාතය, කියන්නේ ආරෝපණය වීම ස්කන්ධය අනුපාතය, කැතෝඩ් කිරණ වල ආරෝපණය, ඒ වගේ ස්කන්ධය ගැන කතා කරනවා. ඊට පස්සේ කතා කරන්න තියෙනවා ප්‍රෝටෝන. ප්‍රෝටෝන ගැන කතා කරනකොට ධන කිරණ කියලා දෙයක් ගැන කතා කරන්න තියෙනවා. එතකොට එතනදී ඉලෙක්ට්‍රෝනය වගේම ඉබිදීමේ අනුපාතය, ආරෝපණය, ස්කන්ධය කතා කරනවා. ඊට පස්සේ තියෙන නියුට්‍රෝනය ගැන කතා කරන්න. ඒකෙදී අරතරන් ලොකු දේවල් කතා කරන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝන සහ ප්‍රෝටෝනය සම්බන්ධව කියන කාරණා වගේ. හරි. ඊට පස්සේ අද කොටස මේ විද්‍යුතයේ පදාර්ථමය ස්වභාවය. හරි. ඊට කලින් ඔයාලා කලින් නෝට් එක මුලදට පාඩම් කරලා එන්න මේකට එනකොට සමාස රෙකෝඩින් ටික උඩ දාලා තිබුණා. ඒ ටිකත් අනිවාර්යෙන් බලන්න ඩයග්‍රෑම් එකෙන් දැරිච්ච එකක් තියෙනවා නම්. හරි. එතකොට අද අපි කතා කරන්නේ විද්‍යුතයේ පදාර්ථමය ස්වභාවය. හරිද? එතකොට මේ විද්‍යුතයට පදාර්ථමය ස්වභාවයක් තියෙනවා කියන කාරණේ මුලින්ම කිව්වේ ස්ටෝන්. ස්ටෝන් තමයි මේක මුලින්ම කියන්නේ. හරි. මාතෘකාවක් කියන්න විද්‍යුතයේ පදාර්ථමය ස්වභාවය. විද්‍යුතයේ පදාර්ථමය ස්වභාවය. විද්‍යුතයට පදාර්ථමය ස්වභාවයක් පවතින බව පදාර්ථමය ස්වභාවයක් පවතින බව ප්‍රකාශ කළ අතර ඔහුගේ අදහස වූයේ විද්‍යුතය සැදී ඇත්තේ විද්‍යුතය සැදී ඇත්තේ ආරෝපිත අංශ වලින් බවයි. ආරෝපිත අංශ වලින් බවයි. ඒකටම කියන්නේ මෙම ආරෝපිත අංශෝන් මෙම ආරෝපිත අංශෝන් ඔහු විසින් විද්‍යුත් පරමාණු ලෙසද හඳුන්වන ලදී. විද්‍යුත් පරමාණු ලෙසද හඳුන්වන ලදී. इलेक्ट्रॉन प्रोटॉन न्यूट्रॉन सविस्तरात्मक अध्ययन टीका लोक मतृगा विद्युत पदार्थ स्वभाव अटते इलेक्ट्रॉन प्रोटॉन न्यूट्रॉन संबंध जनगा लोक मतृगा इलेक्ट्रॉन प्रोटॉन सह न्यूट्रॉन सविस्तरात्मक अध्ययन इलेक्ट्रॉन प्रोटॉन न्यूट्रॉन न्यूट्रॉन සවිස්තරාත්මක අධ්‍යයනය
හරණයද? හරි. ඊට පස්සේ පළවෙනි මාතෘකාවට යන්න ඉලෙක්ට්‍රෝනය. ඉලෙක්ට්‍රෝනය සම්බන්ධව තමයි මේ හැමදෙට කතා බහ කරන්නේ. ඒකෙදි තමයි කැතෝඩ් කියන එක ගැන කතා කරන්නේ. හරි. හරි. අහන්න මේ ඉලෙක්ට්‍රෝනය ගැන එක එක පරීක්ෂණ කියන්නේ ඉලෙක්ට්‍රෝනය කියලා එකක් දන්නේ නැති කාලේ තමයි මේ පරීක්ෂණ කරන්නේ. ඒ කියන්නේ විලියම් ක්‍රෝක්, හිටොක් සහ ජුලියස් ලූපර්. මෙන්න මේ විද්‍යාඥයින් කට්ටිය එකතු වෙලා මේ කැතෝඩ් කිරණ ගැන කියන්නේ එක එක පරීක්ෂණ කරනකොට තමයි කැතෝඩ් කිරණ කියන එක හොයාගන්නේ. ඒත් එයාලා කරන්නේ මෙන්න මේ වගේ මේ ටියුබ් එකක් අරගෙන උඩරදී ওই පුඩු පුඩු වට්ටියක් කරලා තමයි මේ කැතෝඩ් කිරණ කියන එක හොයාගන්නේ. තේරුණාද? හරි. ස්ටමක් එකට ගාලා යන්න. විලියම් ක්‍රෝක්ස් හිටොක් සහ ජුලියස් ලූකර් හිටොක් සහ ජුලියස් ලූකර් යන ජුලියස් ලූකර් යන විද්‍යාඥයන් විසින් සිදු කරන ලද කැතෝඩ් කිරණ පරීක්ෂණය ඉලෙක්ට්‍රෝනය සොයා ගැනීම සඳහා මුල් වූ පරීක්ෂණය හරි. හරි. එතකොට ඔන්න දැන් තමයි අපි කැතෝඩ් කිරණ ගැන කතා කරන්නේ. ලොකු මාතෘකාවක් ලියන්න. කැතෝඩ් කිරණ පරීක්ෂණය හරිද? ඔයාලා මම යකෝ වීඩියෝ එක බලන්න හැමෝම මම වීඩියෝ එකක් එවුවා ඒක බලන්න හැමෝම පහට කර ගන්න පුළුවන් මේ බලන්න පුළුවන් විනාඩියක් විතර වීඩියෝ එකක් තිබ්බා කවුරුත් මේ මයික් ඔන් කර ගන්න පුළුවන් කතා කරන්න පුළුවන් ඔලෙක බලන්න පුළුවන් නේද? හරි ඒ වීඩියෝ එක ඉංග්‍රීසි වලින් තිබුණේ මේ එතනදී මේ කැතෝඩ් කරන ගැන අපි විතරට කතා කරන දේවල් ගැන ඔක්කොම වගේ දේවල් තිබ්බා මේ මොකක් පැහැදිලි වෙන්නේ නැහැ වැඩි අරුමුදරම මේ කැතෝඩ් කියන ටියුබ් එකක් තියෙනවා කියලා එක එහෙම එකක් ඇත්තම තියෙනවා ගොඩක් කරන හැම ස්කෝල් එකම වගේ සාමාන්‍යයෙන් කෙමිස්ට්‍රි ලැබ් එකේ කැතෝඩ් කියන ටියුබ් එක තියෙනවා මේකේ තියෙන පරීක්ෂණ ටිකක් සාමාන්‍යයෙන් ඔයාලා ස්කෝල් එකේ මුල්ම කාලේ වගේ ගොඩක් වැඩ කරන් තියෙන පරීක්ෂණ ටිකක් තියෙන්නේ හරිද එතකොට කැතෝඩ් කියන පරීක්ෂණෙදි ගන්න මෙන්න මේ වගේ කාබාට් නැගලා තියෙන මෙන්න මේ වගේ ටියුබ් එකක් තියෙනවා එතකොට මේක මේ මම වීඩියෝ එකේ ඒ වලට මේක ත්‍රිමාණව අය එක ගන්න දැන් අපි ඇඟල තියෙන ටෝබීනේ හරිද එතකොට මෙන්න මේ ටියුබ් එක දෙකත්තර සම්බන්ධ කරලා තියෙනවා ඉලෙක්ට්‍රෝඩ දෙකක්. උතර වම් පැත්තෙන් තියෙනවා කොස පාටට තියෙන්නේ ඒකට අපි කියනවා එහෙම එකක් තියෙනවා. ඊට පස්සේ දකුණු පැත්තේ තියෙනවා ඇනෝඩ් එක. ඒකට කියනවා ධන අග්‍රය කියලා. එතකොට මේකට වෝල්ටේජ් සහ ජනකයේකින් කියන්නේ කරන්ට් එකක් දීලා තියෙනවා. වෝල්ටේජ් සහ ජනකයේ ඍණ අග්‍රයට සම්බන්ධ වෙච්ච මෙන්න මේ ඉලෙක්ට්‍රෝඩට කියනවා කැතෝඩ් කියලා. ඒක ඍණ අග්‍රය. එතකොට මෙන්න මෙතන ඇනෝඩ් එකට අපි කියනවා ධනාග්‍රය කියලා. මේ වෝල්ටේජ් එක ජනකයෙන් වෝල්ට් සාමාන්‍යයෙන් 5000 10000 අතර ඒ කියන්නේ කිලෝවෝල්ට් 5ක් කිලෝවෝල්ට් 10ක් අතර වෝල්ටේජ් එකක් දීලා තියෙන්නේ. එහෙම දීලා මේකේ පීඩනය ටික ටික අඩු කරනවා. ඒ කියන්නේ මේ කැතෝඩ් කිරණ ටියුබ් එකට තුෂණ පොම්පයක් සම්බන්ධ කරලා සාමාන්‍යයෙන් මේකේ රසදේ එන්නේ මෙජි වලින් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අපේ මේ වායු ගෝලයේ පිරණය ගතකම එක 80 60ක් නේ තියෙන්නේ රස දෙමිලිමට 70 60ක් තියෙන්නේ මේක ටිකට් එක අඩු කරනවා ඒ කියන්නේ 0.05 0.01 කොහොමම ටිකට් එක අඩු කරනකොට මෙන්න මෙතන තියෙන වම් පැත්තේ තියෙන කැතෝඩේ අසලින් අඳුරු පැහැයක් පේන්න ගන්නවා ටිකට් එක අඩු කරනකොට අඳුරු පැහැයක් නිරීක්ෂණය වෙලා දැන් අපි ඒ වෝල්ටේජ් එක ඒ කියන්නේ වෝල්ට් 5000ත් වෝල්ට් 10000ත් අතර ඒ වෝල්ටේජ් එක දීලා තියෙන්නේ අධි වෝල්ටේජ් එක දීලා තියෙන්නේ එතකොට පීඩනය ප්‍රෙෂර් එක 760 එහෙම ටික ටික අඩු කරලා චිත්‍ර බොම්බෙන් ඒක ඇතුළේ දෙන වාතය අයින් කරනකොට මේක ටික ටික ප්‍රතික්‍රියාවක් හට ගන්නවා තේරුණාද ඒක 760 0.05 0.1 වගේ වෙනකොට තමයි මෙන්න මේ කැතෝඩ් ඇසලෙන් අඳුරු පැහැයක් පේන්න ගන්නවා ඊට පස්සේ සාමාන්‍යයෙන් 0.01 වගේ වෙනකොට
පේන්න ගන්නවා කැතෝඩ් යසයෙන් පටන් ගත්ත දියුසුමක් ඇනෝඩේ පැත්තට ගමන් කරනවා. තේරුණාද? මෙන්න මේ වගේ දිලිසීමක් මෙන්න මේ ඇනෝඩ් එක පැත්තට ගමන් කරනවා පේනවා. ඒවා ගමන් කරන්නේ කැතෝඩේ සිට ඇනෝඩේ දක්වා. තේරුණාද? කැතෝඩේ සිට ඇනෝඩ් එක දක්වා තමයි මෙන්න මේ මෙහෙම යනවා පේනවා. හරි. එතකොට තවත් දෙයක් නිරීක්ෂණය වෙනවා. ඒ තමයි මේ කැතෝඩේ දැන් කොහොම කැතෝඩ් එකේ ඉඳලා ඇනෝඩ් එක පැත්තට ගමන් කරපු කිරණ විදුලි පෘෂ්ඨයේ වදින ස්ථාන කොළපැහැදිලි සීමාවක් ඇති කරනවා කියලා පේනවා. එතකොට මෙන්න මේ ගමන් කරපු ඒවට තමයි අපි කියන්නේ කැතෝඩ් කිරණ කියලා. හරි. සහට ඔයාලට මේක ඇච්චර හුරු නැතුවද මොකද මේ මම කියන්නේ ඕලෙවල් වල නැහැ ඒලෙවල් වල තියෙන්නේ. ඒක මෙහෙම එකක් තියෙනවද නැද්ද කියලා මම ෂුවර් නැද්ද මම එකයි වීඩියෝ එකක් කිව්වේ. සාමාන්‍යයෙන් හැම ස්කෝල් එකම වගේ මේ කැතෝඩ් කිරණ ටියුබ් එක අනිවාර්යෙන් තියෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. තේරුණාද? එතකොට මෙහෙම එකක් ඇත්තරම තියෙනවා. සහ ස්කෝල් වල තියෙන කැතෝඩ් කිරණ ටියුබ් වල උෂ්ණ බෝම්බයක් ෆයර් කරලා ප්‍රෙෂර් එක මෙහෙම අඩු කරන්න ඕනේ නැහැ. ඒකේ ප්‍රෙෂර් එක සාමාන්‍යයෙන් රසදි මිලිමීටර් 0.01 වගේ අඩු කරලා තමයි තියෙන්නේ. අඩු කරලා තමයි වල ටියුබ් ගරම් බැලුවොත් එහෙම පේනවා. ඒක තමයි ටියුබ් සම්බන්ධ කරලා ඒක සීල් ටියුබ් තර පේනවා. ඒ කියන්නේ ඒක ඇතුළත තියෙන ප්‍රෙෂර් එක 0.01 වගේ අඩු වෙලා තියෙන්නේ. එතකොට ඒකට අමතරව අපි සම්බන්ධ කරන්න ඕනේ මේ කිලෝවෝල්ට් 5ක් කිලෝවෝල්ට් 10ක් අතර දින වෝල්ටේජ් තමයි ජනකේ විතර. ඒකනම් සාමාන්‍ය පොඩි මේ බොක්ස් එකක් වගේ තියෙනවා. ඔක හැම ස්කෝලෙම ගොඩක් වෙලාවට තියෙනවා. හැබැයි ගොඩක් වෙලාවට තියෙනවා කැඩිලා තියෙන්නේ. හරි. එතකොට මෙන්න මේක තමයි මේ කැතෝඩ් කිරණ ටියුබ් එකේ සරල අත්දැකීම් මම අදලා දෙන්නේ. ඔයාලා වීඩියෝ එක ආයි බලන්න. එතකොට සමහරට ඔයාලට තවත් මිටට තේරෙයි. හරි. හරි. මේක අපි දැන් ක්‍රියාකරන විදිහ ලියන් හදන නෝට් එකේ හරි මුලින්ම ස්ටමක් එක බර ලියන්න. ස්ටමක් එක බර ලියන්න. දෙකලවරම සංගත වීදුරු නලයක්ගෙන දෙකලවරම සම්පූර්ණ වීදුරු නලයක්ගෙන එහි මධ්‍ය කොටසට චුෂණ පොම්පයක් සම්බන්ධ කර දෙකලවරට ලෝහ තහඩු දෙකක් සම්බන්ධ කරන ලදී. දෙකලවරට ලෝහ තහඩු දෙකක් සම්බන්ධ කරන ලදී. ඊළඟ ස්ථානක දැල යන්න. එක පොඩි ලියන්නකෝ. ලෝහ තහඩු දෙක වෝල්ටීයතා ජනකයක් කරහා එකිනෙක සම්බන්ධ කර වෝල්ටීයතා ජනකයෙන් කියන්නේ වෝල්ට් 5000ක් වෝල්ට් 10000ක් අතර ස්ක්‍රීන් එකේ තියෙනවා. වෝල්ට් 5000ක් වෝල්ට් 10000ක් අතර වරහන් එකට ලියන්න කිලෝවෝල්ට් 5යි කිලෝවෝල්ට් 10යි පමණ ඉහළ විභව අන්තරයක් අක්ක දෙක අතරට සපයා චුෂණ පොම්පය හරහා නලය තුළ ඇති වාතය ඉවතට පොම්ප කෙරේ. හරි.
ඊට පස්සේ දැන් මුන් ප්‍රෙෂර් එක ටිකට අඩු කරනවා දැන් 760 ඒ කියන්නේ සාමාන්‍ය වායුගෝල පීඩනයේ රසායන මිලිමීටර 760යි තියෙන්නේ දැන් ඔබ ටිකට අඩු වෙනවා දල වශයෙන් 0.05ක් වගේ වෙනකොට තමයි මේ කැතෝඩේ අසල අඳුරු පැහැයක් වගේ එන්න ගන්නවා ඒතර වාල්ඩේක ස්කෝලේදී ප්‍රැක්ටිකල් එක කරනකොට පේන්නේ නැහැ මොකද ඒකේ තියෙන ප්‍රෙෂර් එක අඩු කරපු ටියුබ් වල තියෙන්නේ අපි මේ කියන්නේ මේක වෙන මුල්ම අවස්ථාව ගන්න කියාගෙන යනවා හරි නේද හරි ඊළඟ ශ්‍රමක දාලා යන්න මෙහිදී නලය තුල පීඩනය මෙහිදී නලය තුල පීඩනය ක්‍රමයෙන් අඩු වන අතර නලය තුල පීඩනය ක්‍රමයෙන් අඩු වන අතර අඛණ්ඩව ඉහත ක්‍රියාවලිය සිදු කිරීමේදී අඛණ්ඩව ඉහත ක්‍රියාවලිය සිදු කිරීමේදී නලය තුල පීඩනය 0.05 mmHg 0.05 mmHg පමණ වන විට කැතෝඩය අසල ප්‍රදේශය අඳුරු පැහැයක් දක්නට ලැබේ අඳුරු පැහැයක් දක්නට ලැබේ හරි හරි ඊළඟ ස්ථමක දරලා යන්න දැන් 0.05 තියෙන ප්‍රෙෂර් එක තවත් අඩු කරනවා 0.1ට එතකොට මේ මුළු ටියුබ් එකම ටිකක් වෙන අඳුරු පැහැ වෙනවා ඊට පස්සේ 0.1 වගේ වෙනකොට තමයි කැතෝඩ් ඇසලින් දීප්තිමත් කිරණක් ඇනෝඩ් එකට යනවා පේනවා හරි ඊළඟ ස්ථමක දරලා යන්න තවදුරටත් පීඩනය අඩු වී බිඳුවයි එකයි mmHg පමණ වන විට නලය පුරාම අඳුර පැතිරී යන අතර පීඩනය 0.01 mmHg පීඩනය 0.01 mmHg පමණ වන විට කැතෝඩයෙන් පටන්ගත් දිලිසුම් කිරණයක් කැතෝඩයෙන් පටන්ගත් දිලිසුමක් කිරණයක් ආකාරයෙන් ඇනෝඩ දෙසට ගමන් කරන බව නිරීක්ෂණය වේ. ඇනෝඩ දෙසට ගමන් කරන බව නිරීක්ෂණය වේ. හරිද? හරි. ඊළඟ ස්ථමකෙද රතුමනේ ලියන්න. ඒ කියන්නේ මේ ඇනෝඩේ පැත්තට යන මේ කැතෝඩ කිරණ විදුරපෘෂ්ඨයේ වදින ස්ථාන වල කොළ පෙරත් මිලිවීමක් පේන්න ගන්නවා. ස්ථමක බල රතු ගණන් ලියන්න. මෙලෙස ගමන් කරන කිරණ විදුරපෘෂ්ඨයේ වදින ස්ථානවල කොළ පැහැ දිලිසීම් ඇති වේ. හරි. එතකොට මේකට කැතෝඩ කිරණ කියලා කියන්නේ මෙන්න මේ කැතෝඩ් එකේ මේ කිරණ ආරම්භ වෙච්ච හන්ද. ඒ වුණාම කැතෝඩ කිරණ කියලා කියනවා මෙන්න මේ කැතෝඩියෙන් කැතෝඩ කිරණ ඇනෝඩ් පැත්තට ගමන් කරනවා. ඒ කියන්නේ ආරම්භ වෙච්ච සිද්ධ වෙන කැතෝඩේ හන්ද තමයි මේකට කැතෝඩ කිරණ කියලා කියන්නේ. හරි. වෙනම ලියන්න ඊළඟ ස්ථමාංක එක නිල්පැන් ලියන්න. මෙම කිරණ කැතෝඩයෙන් ආරම්භ වන බැවින් කැතෝඩ කිරණ ලෙස හඳුන්වයි.
කැතෝලිකෙන් ලෙස හරණියද හරි ඔන්නක මූලික වශයෙන් මේ කැතෝලිකන මේ පැටිකලෙගේ මේ පොඩි පොඩි දේවල් කතා කරලා එතකොට මම කලින් කිව්වා වගේ ස්කෝල් වල කියන්නේ ඔයාලගේ කිමිස්ට්‍රි ලැබ වල තියෙන මේ කැතෝලික ටියුබ් වල ප්‍රෙෂර් එක අඩු කරලා සීල් කරපු එකක් තියෙන. එතකොට අර ඔයාලට මුල්ම නියෙක්ෂණ දෙක බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ කොළ පෙහෙ දිලිසීමක් ඇති වෙන එක විතරයි. ඒ කියන්නේ අර අඳුරු පෙහෙ වෙලා මුළු නඩේම අඳුරු වෙලා එහික බලා ගන්න හම්බෙන්නේ නැහැ. ප්‍රෙෂර් එක අඩු කරලා තියෙන හම්බ මේ කිමිස්ට්‍රි ලැබ වල තියෙන වගේ. හරි. දැන් මේ රූපේ අඳින්න ඕනේ. රූපේ අඳිනකොට මේ ටිකක් විතර ලොකෝට අඳින්න පිළිනොට අඳින්න මේ සමහර ටියුබ් එක යනකන් බැරිව රවුම් ගන්න බැරිව කැන්සලින් කර අඳින්න. හරි. ඊට පස්සේ රූල් දෙක තුනක් ඇදලා මේ රූපේ අඳින්න ගන්න. මුලින්ම ටියුබ් එක ඇඳලා ඊට පස්සේ දෙපතර සම්බන්ධ කරන ලෝහ තහඩු දෙක අර ලෝකතාවට සම්බන්ධ කරලා ඊට පස්සේ වෝල්ටිත ජනකේ සම්බන්ධ කරන්න අනිවාර්යෙන් නම් කරන්න ඕනේ වෝල්ටිත ජනකේ අඳින්න ඒක ඇඳලා දෙපැත්තේ තියෙන ලෝකතාවට කැතෝඩ් එක සහ ඇනෝඩ් එක නම් කරන්න ඍණාත්මකයේ ධනාත්මකයේ නම් කරන්න ඕනේ කැතෝඩ් එකේ නම් වම් පැත්තේ නම් දකුණට ගමන් කරන එක කැතෝඩ් එකේ වලට ඕනම ඉරට අඳින්න පුළුවන් මම ඔලොක් අඳින්නේ නැහැ අපහසුලි හින්දා තව ටිකක් ඕනම අඳින්න පුළුවන් ඒවා ඇඳලා ඒවා යන ගමන් කරන දිශාවත් නම් කරන්න ගමන් කරන දිශාව නම් කරන්න හරි හරි කිමිර එනවා යන සමහර අදකට බැරි වෙලා ඉකලායි හරි ඇඳලා ඉන්න ළමයි කියනවා මට කතා කරලා කියන්න ඇඳලා ඉවරයි කියලා හරි කවුරු ළමයි තාම අඳිනවද මයික් ඔන්නේ කියලා නේද තාම අඳිනවද හරි ඉඳලා හරි අනිවාර්යෙන් මේක නම් කරන්න වෝල්ටේජ් ජනකය එතකොට ඒකේ වෝල්ටේජ් එක දාගන්න වෝල්ට් 5000යි වෝල්ට් 5000ක් අතර කිලෝ වෝල්ට් 5ක් කිලෝ වෝල්ට් 5ක් අතර හරි කැතෝඩ් එක හරි යන ගන්න හරි හරි ඊළඟ මාතෘකාව දාන්න අපි ඊළඟට කතා කරන්න හදන්නේ මේ දැන් අපි කැතෝඩ් කිරණ කොහොමද මේක වෙන්නේ කියලා කතා කරා. ඊට පස්සේ කතා කරන්නේ කැතෝඩ් කිරණ වල මූලික ලක්ෂණ 10ක් තියෙනවා කතා කරන්න. හරි. පළවෙනි ලක්ෂණය විතර මම ගන්නවා මේ කැතෝඩ් කිරණ ආරම්භ වෙන්නේ ඇනෝඩ් කියන්නේ කැතෝඩෙන් ආරම්භ වෙලා ඇනෝඩ් එක දිහාට ගමන් කරනවා. ඒත් එක්කම මේ මීදුරු පෘෂ්ඨයේ වදන ස්ථානවල කොළපෙහ පිලිසින් නැති වෙනවා. හරි නේද? ඒක හිම උඩට තේරුම් ගන්න දෙයක් නැහැ. හරි. මාතෘකාව කියන්නේ කැතෝඩ් කිරණ වල මූලික ලක්ෂණ කැතෝඩ් කිරණ වල මූලික ලක්ෂණ කැතෝඩ් කිරණ වල මූලික ලක්ෂණ අනේ හරි අංක 1 දාලා ලියන්න කැතෝඩෙන් ආරම්භ වන අතර කැතෝඩෙන් ආරම්භ වන අතර ඇනෝඩ් එක දිසට ගමන් කරයි
කැතෝඩෙන් ආරම්භ වන අතර ඇනෝඩේ දෙසට ගමන් කරයි. කැතෝඩෙන් ආරම්භ වන අතර ඇනෝඩේ දෙසට ගමන් කරයි. හරි. ඊළඟට ලියන්න විදුරු පෘෂ්ඨයේ වදන ස්ථානවල විදුරු පෘෂ්ඨයේ වදන ස්ථානවල කොළපැහ දිලිසීම් ඇති වේ. විදුරු පෘෂ්ඨයේ වදන ස්ථානවල කොළපැහ දිලිසීම් ඇති වේ. හරි. තවටිකින් මේ මේක නවතිනට මහපොළින් කියවන්නම ඔයාලට අපි දෙන්න පුළුවන්. එකෙක් අහනවා සර් කැතෝඩ් ෆේස් වලට කලර් එකක් තියෙනවද නැත. හරිද? මම කියන්නම් හරිද? දැනට ඔයාලට ඒ වගේ ප්‍රශ්න නම් මුල් කලර් එක කැතෝඩ් හැට පේනවද? කැතෝඩ් කියන්නේ ඇත්තටම ඉලෙක්ට්‍රෝනනේ. ඉලෙක්ට්‍රෝන එහෙම හැට පේන්නේ නැහැ හරිද? ඒකට ඉලෙක්ට්‍රෝන පේන්න හේතුව සින් සල්ෆයිඩ් ආලේප කරලා තියෙන මේ කැතෝඩ් ටියුබ් එකේ. එතකොට දැන් අපි ගන්න මෙහෙම ඇඳට මේ කැතෝඩ් කියන්නේ යනවා පේන්නේ නැහැ. කැතෝඩ් එකෙන් ඇනෝඩ්කට යනවා පේන්නේ නැහැ. හැබැයි මේ පේනවා මේ විදුරු පෘෂ්ඨයේ සින් සල්ෆයිඩ් ආලේප කරලා තියෙන. සාමාන්‍ය ටියුබ් එකක් ගත්තොත් එහෙම තැන්ක් ටියුබ් එක එක පැත්තක උතරයි ගාලා තියෙන්නේ. ඒ කියන්නේ සින් සල්ෆයිඩ් එක ගැවුවට පස්සේ මුළු ටියුබ් එකම කවර් වෙනහම එක පැත්තක ඒ කියන්නේ පිටිපස්ස වගේ ගාලා තියෙනවා. එතකොට ඒ පිටිපස්ස වදින කැතෝඩ් කිරණක් ටික හන්ද දිලිසින් ඇති වෙන කොළපාර. කොළපාරට කීවක ගියාම පේනවා. ඒනම් මම වීඩියෝස් තව ටිකක් මේ වන් ප්‍රැක්ටිකල් කරපුවා කියවන්න. සහ මම ඔයාලට කල් මේ ඩවුන්ලෝඩ් වීඩියෝ එකක් දෙන්න එක බලන්න එතකොට තේරෙනවා. අර ඒ ළමයි හවුල් හරියට දැන් මේ අපි කැතෝඩ් එකෙන් නම් හවුලක් නැති වුණාට ඔයාලට කැතෝඩ් එකෙන් තම මුරුවේ. හරිද? එතකොට මේ දැන් මේ කැතෝඩ් එකෙන් මෙහෙම යනවා පේන්නේ නැහැ. නිකන් මේක මෙවකට බලන සාමාන්‍ය කිව්ව ශබ්දවත් නැහැ මෙහෙන්න ගන්න. ඒ කියන්නේ සාමාන්‍ය අඩි වෝල්ටේජ් ගණකයක් සම්බන්ධ කරන්නේ. හැම ලැබෙකම වගේ මේක තියෙනවා. එතකොට මේ ඊටපස්ස සිංසල්ගම් ආලේප කරලා තියෙන හරිද? එතකොට ඒ ළමයි කහපොද බෑම උදාහරණ දෙන්න මේ නැත්නම් කටේ නම් නේද හැට පේනවා ඒ කියලා හරිද? අමාරු ළමයි මම අහලා දෙනවා මේ. කැතෝඩ් එකෙන් හැට පේනවද උමු කියලා තේරුම් ගන්න බැරි කට්ටිය අවස්ථාව තියෙනවා. මේ අපි මෙහෙම අඳින්නේ මේ නිරූපණය කරනවා විතරයි. ඇත්තරම කැතෝඩ් එකෙන් කැතෝඩ් එකෙන් ඇනෝඩකට යනවා. හැබැයි ඒක හැට පේන්නේ නැහැ. හැබැයි අර සිංසල්ෆයිඩ් එක තියෙන්නුනොත් තමයි පේන්නේ. මේ කොළපාරට මේක විදුලිස්ත්‍රියේ වදින ස්ථානවල මේ එහෙම පේන්නේ. හරි නේද? හරි. ඊට පස්සේ මේ දැන් කරන්නේ සෙක්ෂන් එක තවට ඉන්නේ නවතිනාට තවිනාට නඩි 10 කින් විතර. ඒතරම මම ඒකම ලින්ක් එකේ කරනවා. ඔයාලා අනිවාර්යෙන් ඒකම මෙහා කො ජොයින් වෙන්න. හරි නේද? හරි. ඊළඟට මේ දෙවෙනි එක කැතෝඩ් එකේම සැලරි එකේ ගමන් කරා. ඒ කියන්නේ ඒක දැන් කෙලින් යනවා කියලට ආදර්ශනය කරන්න හදන්න. ඒතකොට ඒකද මම ගන්නවා මේ ටිකක් විතර මේ විශේෂණය කරපු කැතෝඩ් එකේ ටියුබ් එකක් මේකේ කරා. අමුතු හැඩයක් තියෙන්නේ. හරිද? එතකොට මම මේකට මේ අරන් තියනවා මෙන්න මෙතන අරන් තියනවා මේ කුරුසයක් අරන් තියන ලෝක කුරුසයක්. හරි ලෝක කුරුසය. අනික තමයි මේ කැතෝඩ් කිරණ කියන ඒවා මේ බොහොම මේ එහෙම ගොඩක් පවර්ෆුල් නැහැ. ඒ කියන්නේ මේ තුනී ලෝක තහඩුවක් හරහා ගමන් කරන්න බෑ. තේරුණාද? තුනී ලෝක තහඩුවක් හරහා ගමන් කරන්න බෑ. ඒකෙන් තමයි අපි මේක මේ කටේල් එක වල කියලා දෙන්නේ. හරිද? ඒතර ඔයාලට පේනවා මේ කැතෝඩ් එකේ ඉඳලා දැන් අපි මෙහෙම වෝල්ටේජ් එක දුන්නට පස්සේ කැතෝඩේ ඉඳලා ඇනෝඩ් එක දෙසට ඇනෝඩ් විදිහට තමයි මේ ලෝක කුර අරගෙන තියෙන්නේ. තේරුණාද? සාමාන්‍ය කැතෝඩ් එකම තමයි කලින් ටියුබ් එකට පාවිච්චි කරපු සාමාන්‍ය කැතෝඩ් එක ගන්න තියෙන්නේ. ඒක ඍණාත්මකය කැතෝඩ් එක කියනවා. ඊට පස්සේ ධනාත්මක විදිහට අරන් තියෙන්නේ ලෝක කුරසය. තේරුණාද? අපි කලින් එකේදී පාවිච්චි කරේ තනිකර ලෝක තහඩුවන්න පාවිච්චි කරේ එනම් මේ වගේ ලෝහ තහඩුවන පාවිච්චි කරේ. හැබැයි මෙතනදී කරන් තියෙන්නේ ලෝහ කුරුසයක්. තහඩුව වෙනකොට ලෝහ කුරුසයක් කරන් දෙන්නේ. එතකොට එතකොට අර පේනවද කියලා හෙමු. මෙන්න මේ පැත්තේ. ඒ කියන්නේ මෙන්න මේ පැත්තේ සින් සල්ෆයිඩ් එක ආලේප කරලා තියෙන්නේ. තේරුණාද? මම ඔයාලට මේ හෙට ෆොටෝස් ටිකක් එවන්නම් මේක කොහොමද ප්‍රමාණව තියෙන්නේ කියලා. හරිද? එතකොට පිටිපස්ස සින් සල්ෆයිඩ් ආලේප කරලා තියෙන්නේ. අඳුරු කරලා තියෙන්නේ. තේරුණාද? හරි. ඊට පස්සේ දැන් කැතෝඩ් එකේ ඉඳලා කිරණ මේකට එනවනේ. කොහොම එනකොට ලෝහ කුරුසයේ ධාරයේ වදින ඒවා දැන් මෙහෙම ගමුක ලෝහ කුරුසය අපි. හරි. ලෝහ කුරුසයේ මෙන්න මේ මැද ප්‍රදේශයේ වදින ඒවා එතනින් එහාට යන්නේ නැහැ. එහා පැත්තට යන්නේ නැහැ. ඒ කියන්නේ ඒවා යන්නේ නැති හන්ද මෙන්න මේ කැතෝඩ් කිරණ ටියුබ් එකේ පිටිපස අඳුරයි. තේරුණාද?
එහෙම අඳුරයි. එතකොට මෙන්න මේ ධාර ළඟට යන කිරණ ඇතුළට ඒ කියන්නේ මේ පිටුපස්සට යන්නේ නැහැ. දකුණු පස්සට යන්නේ නැහැ. ධාර වල යන ඒවා යන්නේ නැහැ. තේරුණාද? හරි. එතකොට මේ කුරුසයට එළියෙන් යන කිරණ මෙන්න මේ කිරණ ඒ කියන්නේ එළියෙන් යන කිරණ කියලා ගත්තොත් මෙන්න මේ කිරණ ගිහිල්ලා දෙපැත්තට වදිනවා. තේරුණාද? මේ ලෝහ කුරුසෙන් එළියේ පිටිපස්ස පිටිය වදිනවා. එතකොට දර්ශනය වෙනවා හරිද? එතකොට පේන්න ගන්නවා ලෝහ කුරුසයක් පිටිපස්සේ අඳුරු ප්‍රහය කියන්නේ අඳුරු ප්‍රහයෙන් ලෝහ කුරුසය වටේට දීප්තිමත්ව පේන්න ගන්නවා. එතකොට මේ කොහොමද මේ රේඛීය ආකාරවල ඔප්පු වෙන්නේ? දැන් මෙහෙම කරනකොට ලෝහ කුරුසය අපි මේ ලෝහ කුරුසයම ගන්න ඕන නැහැ, නිකන් මොකක් හරි වෙන මොකක් හරි ආකෘතියක් වෙන එකක් ගන්නත් පුළුවන්. එතකොට ඒක හේවණේ තමයි පිටිපස්ස වදින්නේ. ඒ කියන්නේ දැන් හිතන්න මෙහෙම කරනකොට කැතෝඩ් කිරණ කියන ඒවා සරල රේඛීය, ඒ කියන්නේ කැතෝඩ් එකේ ඉඳලා ඇනෝඩ් එකට කෙලින්ම එන්නේ නැත්නම් එහෙම මෙන්න මේ මේ පහඩුවේ තියෙන ධාරවලදී මේක සමහර ඒවා මෙහෙම එළියට යනවා, සමහර ඒවා මේක ඇතුළට යනවා. එතකොට දැන් අපි හරිනම් මේ කුරුසේ වගේම හෙවණැල්ලක් පිටිපස්ස වැදෙනවනේ. ඒ හෙවණැල්ල තියුණු මායින් සෙට් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ මේ ලෝහ කුරුසේ ඉඳලා ලෝහ මේ පහඩුවේ තියෙන ඡායාව ඒකේ තියෙන හෙවණැල්ල පිටිපස්ස වැදෙනවනේ. ඒ හෙවණැල්ල ගොඩක් තියුණු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ගොඩක් ක්ලියර් වෙන්නේ නැහැ. පැහැදිලි වෙන්නේ නැහැ. මෙන්න මේ කිරණ සවරේකව යන්නේ නැත්තම්. හැබැයි කැතෝඩ් කිරණ සවරේකව යනහන්ද පිටිපස්ස වැටෙන්නේ බොහොම පැහැදිලි ඡායාවක්. ඒ කියන්නේ ඒකේ තියුණු මාය. මේ මාය බොහොම තියුණුයි. තේරුණාද? එතනින් තමයි ඔප්පු වෙන්නේ කැතෝඩ් කිරණ ටියුබ් එකේ මේ කැතෝඩ් කිරණ බොහොම සවරේකව ගමන් කරනවා කියලා. තේරුණාද? තේරුණා නම් කවුරු හරි තේරුණා අනිවාර්යෙන් අහන්න. එහෙම නැත්නම් මේ මැසේජ් එකක් හරි දාලා අහන්න. සාමාන්‍ය වල තේරෙන්නේ නැහැ. ඔයාල සමහර කට මුලින්ම මේවා ඉගෙන ගන්න කට්ටිය ඉන්නවනම් තේරෙන්නේ සමහර වල ක්ලාස් වල දීපු කට්ටිය ඉන්නුනේ ඇත්තට අහලා ඇති. තේරුණාද? හරි. ඒ කියන්නේ තියුණු මාය. තියුණු මාය කියන එක මාරම වැඩක. තේරුණාද? තියුණු මාය ඇති වෙනවා. නිකන් හෙවණැල්ලක් නෙමෙයි. නිකන් හෙවණැල්ල කොහොමවත් ඇති වෙන්න පුළුවන්. නිකන් ටෝච් එකක් මොකක් හරි ඔබ්ජෙක්ට් එකක් පෙරෙවලා ඒක පිටිපස්සේ හඩදාසක් තිබ්බම ඒ අපිට තිබ්බ ඔබ්ජෙක්ට් එකේ හෙවණැල්ල පිටිපස්සේ වදිනවා. හැබැයි ටෝච් එකෙන් ඒ හැදෙන හෙවණැල්ල, නිකන් අර මොකක්ද තියෙන වස්තුවේ හෙවණැල්ල ගොඩක් තියුණු වෙන්නේ නැහැ. ඒකේ මායම් ටික ක්‍රියාත්මක බොඳ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මොකද අර මේ ටෝච් එකේ යන කිරණ ගොඩක්ම සවරේ කියවන්නේ නැහැ. හැබැයි අපි මේ කැතෝඩ් එකෙන් පාවිච්චි කරලා අපි ගන්න හෙවණැල්ල මාරම තියුණුයි. වලින් බලන්න පුළුවන් මේ මේ ටියුබ් එකක් ගොඩක් ලැබුණා තියෙනවා. ස්කෝල වල නිතරම තියෙන එක. හරි. හරි. දෙවෙනි එක ලියන්න. දෙවෙනි පොයින්ට් එක ලියන්න. කැතෝඩ් කිරණ සරල රේඛියව ගමන් කරයි. කැතෝඩ් කිරණ සරල රේඛියව ගමන් කරයි. කැතෝඩ් කිරණ සරල රේඛියව ගමන් කරයි. හරි. පුලක් කරලා ඇටෙල් ලියන්න. ආදර්ශනීය කිරීම. ආදර්ශනීය කිරීම. ආදර්ශනීය කිරීම. හරි. ඒක නම් මේ තවත් දෙයක් කියනවනේ මේ 2022 ගෲප්ස් ඔන්ලයින් ක්ලාස් කරන මේ 3 මිනිත් ගෲප් එකක් හරිද? එතකොට මේ පබ්ලික් ගෲප් එකක් තියෙනවනේ. ඒක නම් ළමයි හැමෝගේ කෙනෙක්. ඔයාලගේ කට්ටිය මේ ක්ලාස් එන්නේ කට්ටක් ඉන්න එකක් තියෙනවනේ. එතකොට ඒකට මේ ඒකේ ඉන්න ළමයට මම ලින්ක් එක දැම්මනේ. කවුරු හරි ළමෙක් අහපුවම මම ඒකට ලින්ක් එක දැම්මා. මේ ඒකට දැම්මා. ඒ කියන්නේ අර කියන්නේ ක්ලාස් එකට ජොයින් වෙච්ච නැති කට්ටියටත් ඉන්න පුළුවන්. මම හිතන හතම වාටි කරලා මම මේ ලින්ක් එක ගැව්වේ. මේ හරි එහෙමත් එතන ළමයි කීප දෙනෙක් ආවා. හරි අනිත් ළමයි ඔක්කොම මේ ක්ලාස් එකට ජොයින් වෙච්ච කට්ටිය ඉන්නේ. ඒ හන්ද තමයි මම ඒක එයාලට විතරක් යාළුවෙක් ගෲප් එකට මම කරේ. සමහරට මේ අනිත් ගෲප් එකේ ඉන්න කට්ටිය දන්නේ නැතුව දෙක. හරි හරි. ඊට පස්සේ ආදර්ශනීය කිරීම. හරි ස්ටමක් එක දාලා යන්න. කැතෝඩ් කිරණ ගමන් මාර්ගයේ කැතෝඩ් කිරණ ගමන් මාර්ගයේ ඇනෝඩේ ලෙස කැතෝඩ් කිරණ ගමන් මාර්ගයේ ඇනෝඩේ ලෙස
ලෝක කුරුසයක් තිබු විට එහි තියුණු මායිම් සහිත එහි තියුණු මායිම් සහිත සෙවනැල්ලක් තියුණු මායිම් සහිත සෙවනැල්ලක්